ඒ දවසේ ගරු නියෝජ කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ අපෙත් නම් සඳහන් වෙලා ප්‍රකාශයක් සිදු කර අපේ රංජන රාමනායක හිටපු ඇමතුමා විසින් එතුමා එතුමයි කතාවේදී විශේෂයෙන්ම විවිධ පාර්ශවවලට චෝදනා එල්ල කරා වගේම එතුමයි කතාවේදී එතුමා කිව්වා සභාගත කරනවා කියලා ඒ හඬපට සාක්ෂි සියලු දේවල් එනිසා මම ඔබතුමාගෙන් දැනගන්න කැමති මේ වන විටත් එවැනි දෙයක් සභාගත කරලා තියෙනවද සාක්ෂි මොනවද දීලා තියෙනවද මොකද නැත්තම් මෙතන පාර්ලිමේන්තුවේ සිටි සහ නොසිටි බොහෝ දෙනෙක් අපහසුතාවයට පත් වෙලා තියෙනවා එසේ එතුමා ගාව එහෙම එකක් තියෙනවා නම් ඒක ඉදිරිපත් කරන්න අපි ගාව තිබුණු සාක්ෂි අපි චෝදනා සම්බන්ධයෙන් වංචා සම්බන්ධයෙන් ඒවා ඉදිරිපත් කරා අපි ඒ චෝදනා වලට පමණක් සීමා කරේ නැහැ අපි ගාව තියෙන ඒවා අපි බැඳුම් කර වංචාව පිළිබඳව අල්ලස් කොමිසමට ලිඛිත සාක්ෂි දීලා තියෙනවා එනිසා අපි ගාව තිබේ ඒවා දීලා තියෙනවා මෙතුමා ගාව යම් කිසි දෙයක් තියෙනවා නම් ඊයේ දවසේ කරුණාවල කියපු දේවල් මට තේරුණේ එතුමා ස්වාධීනව තරඟ කරන්න ඡන්ද ලබා ගැනීම අරමුණින්ද සාක්ෂි නැතුව අද පාර්ලිමේන්තුවේ සියලු දෙනාට ඒ ප්‍රහාර එල්ල කරේ කියන සැකේ තියෙනවා ඒ නිසා මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න එතුමා සභාගත කරයි කියන ඒවා තියෙනවා නම් ඒවා අපිටත් දෙන්න පරිශීලනය කරන්න මොකද නැත්තම් මේ රටට වැරදි මතයක් යන්න පුළුවන් මෙතුමා කරපු ප්‍රකාශ තුලින් මෙතුමා මගේ නමත් සඳහන් කරලා මෙතුමා එක පැත්තෙන් කිව්ව බඳුම් කර වංචාවේ හොරු අල්ලන්න උදව් කරා කියලා. මෙතුමා මගෙන් දුරකථනයෙන් කතා කරලා ඇහුවේ ඒ හොරු අල්ලගත්ත විදිය කොහොමද කියන එක. ඒ පිළිබඳව උත්තර දුන්නා ඒ හඬපටයත් තියනවනම මම ඔබතුමාගෙන් ඉල්ලනවා ඒක මාධ්‍යර නිකුත් කරන්න. මේ රටේ ජනතාවට දැනගන්න පුළුවන්. මොකද්ද මේ සංවාදේ උනේ කියලා. එක දුරකථන ඇමතුමක් මට දීලා තියෙනවා. ඒ දුරකථන ඇමතුමේ මෙතුමා අහපු ප්‍රශ්නෙට මම උත්තරයක් දීලා තියෙනවා. නමුත් අතන මෙතන ඉන්න පාර්ලිමේන්තුවේ ඉන්න අනිත් මන්ත්‍රීවරු ඇමතිවරු පාර්ලිමේන්තුවේ නැති පිරිස් විශාල පිරිසෙන් නම් පාවිච්චි කරලා විශාල චෝදනා ප්‍රමාණයක් එල්ල කරා. අපි පහුගිය කාලේ පුරාම ගරු නියෝජ කතානායකතුමනි චෝදනාවක් එල්ල කරා නම් ඒ චෝදනාව පිළිබඳව සාක්ෂි ලිඛිත සාක්ෂිත් එක තමයි පැමිණිලි අල්ලස් කොමිසමට ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන්නේ. ඒ කාලවකවානුවේදී ක්‍රියාත්මක නොවීම නිසා තමයි මේ අද දවසෙත් මේ හොරුන් බොහෝ දෙනෙක් අද දවසෙත් ඒ රැකවරණය ලබාගෙන කටයුතු කරන්න සිද්ධ වුණේ. ඒ නිසා අපි ඉල්ලීමක් කරන ඔබතුමාගෙන් ඔබතුමා විශාල කතාවක් කරා පැය භාගයක පමණ කතාවක් ඒ කතාවේදී කරපු දේවල් පිළිබඳව සාක්ෂි තියෙනවා නම් ඒක ඉදිරිපත් කරන්න කියලා. හොඳයි බොහොම ස්තුතියි. ඔව් රාමනායක මහත්මයා ගරු නියෝජ සභාපතිතුමනි අපි මේක විවාදයක් හරියට ගෙනියන්න ඕනේ ඊයේ දවසේ කතා කරපු නිසා ඔබතුමා කියන්නේ. මේ දැනටත් ගරු නියෝජ කතානායකතුමනි මේ පාවිච්චි කරන්නේ 120,000ක් පමණ වෙන මගේ සංවාද පට තමයි දැනටත් පාවිච්චි වෙන්නේ හැමතැනම. ඒ කියන්නේ ඒ මගේ සංවාද පටි. ඒවා පොලිසිය විසින් හාඩ් ඩිස්ක් එක, ලැප්ටොප් එක, එතකොට හාඩ් ඩිස්ක් 8ක්, ලැප්ටොප් එකක්, මගේ ෆෝන් 4ක්. නෝට් 7127 8181, නෝට් 77326 917. ඒ දෙකේ ඒ ෆෝන් 4කුත් ගත්තා. එතකොට මම දැන් ඉන්නේ රිමාන්ඩ් බන්දනාගාරගතව. මගේ සංයුක්ත පටි එක්තරා බැංකුවක ලොකර් එකේ තියෙනවා. මට එළියට යන්න විදිහක් නැහැ. නමුත් මම මගේ ඉන්න ලේකම් කෙනෙක් වතාත් මේ ටිකේ මේ භයානක රෙජිමය රාජපක්ෂ රෙජිමය කැරකෙනවා. ඒ අය කොහෙටද යන්නේ? ඒගොල්ලන් ගෙවල් වලට යනවා. මට ඒක බෑකප් කරලා රෙකෝඩ් කරගන්න විදිහක් නැහැ. නමුත් මම අද දවස ඇතුළත මම කිව්වේ ආණ්ඩුව හංගපු, ඒ කියන්නේ ආණ්ඩුවට අවාසි වෙන හඬපට තැටි කීපයක් අද බාර දෙනවා 6ට ඉස්සෙල්ලා. ඒ වගේම මගේ පූර්ණ සහයෝගය දෙනවා කොමිසමට. මාළඟ මේ සියලුම හඬපට තියෙනවා. දැනටත් මේ ආණ්ඩුව පාවිච්චි කරන්නේ මගේ හඬපටමයි. ඉතින් මම වංචාවක් කරලා නැහැ. 120,000ක හඬපට තියෙනවා. ඒ වගේම සිංගප්පූරුවට ගිහිල්ලා තියෙනවා ඒක බෑකප් කරගන්න ඉඩ නැතුව. ඒ හින්දා සිංගප්පූරුවට ගිහිල්ලා කරගන්න ඉඩ නැත්නම් කියන්නේ එච්චර ලොකු හඬපට සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒ ඒ ඒ තාක්ෂණයේ මාළඟ නැහැ. අපේ තියෙන පොඩි ලැප්ටොප්. ඒ හින්දා මේ සංවාද පටි සියලු දේවල් මාළඟ තියෙනවා. ඉතින් මට ඒවා පුළුවන් නම් මට අධිකරණ නියෝගයක් මත මම ඉන්නේ රිමාන්ඩ් බන්දනාගාරේ. මම එළිය හිටියානම් මම මේ දැන් වැඩේ කරලා ගෙනත් දෙනවා. නමුත් මම දැන් ආයෙත් යන්නේ කූඩු ඇතුළට. මෙතන මේ මිත්‍රවරු ගොඩක් ඉඳලා තියෙනවා රිමාන්ඩ් බන්දනාගාරේ. රිමාන්ඩ් බන්දනාගාරේ ඉද්දි මේව ඔප්පු කරන්න අමාරුයි. මං එළිය හිටියානම් මං ඔප්පු කරනවා. නමුත් මං අද මගේ ලේකම්වරයාට දැනට බාර දීලා තියෙනවා. දැන් ඒක පටිගත කිරීම සිදු වෙමින් පවතිනවා. බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීමා. බොහොම ස්තුතියි. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ ගරු විජේසේකර මන්ත්‍රීමා අවසාන කාරණේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා මෙතුමාට විශේෂ අවසරයක් හරි දෙන්න බැංකුවට ගිහිල්ලා පටිගත කරපු සංගවල තියෙන ඒවා ටික තැම්පත් කරලා තියෙනවා ගන්න කියලා. මොකද ඒ විශේෂ පහසුකම් ලබා දුන්නොත් එහෙම අනාවරණය කරගන්න පුළුවන් වෙයි. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙතුමාගේ මූලික හඬපටේ පොලිසියෙන් අරගෙන මෙතුමා සතියක පමණ කාලයක් නිදහසේ හිටියේ. ඒ නිදහසේ හිටපු කාලය තුළ මෙතුමාට බැංකුවට ගිහිල්ලා ගන්න බැරි වුණාද කියන සැකෙත් තියෙනවා. ඒකයි ගත්තේ නැත්තේ කියන්නේ. හරි. හොඳයි. බොහොම ස්තුතියි. ඕඩර් ප්ලීස්. ඕඩර් ප්ලීස්.